පරිලිය අධ්‍යාපන කලාප කාර්යාලයටතේ පාලනේවන හැටන් කොටගල බොගවන්තලා ප්‍රදේශයේ පාසලක, දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවකට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසුමිටකින් පහරදුන් පුවතක් අප ඊයේ වාර්තා කලා. මෙම ප්‍රහාරය හමුුව තුවාල ලැබූ පාසැල් සිසුවිය කොටගල ප්‍රාදේශය රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොය මූලි රෝහලවෙත මාරුරයාවාතිබෙනවා පාසලේ පැවැත්වීමට නියමිත ගුරු උපහර උලලක් සඳහා රුපියල් තුන්සිියක මුදලක් එම පාසලේම අධ්‍යාපනය ලබන තම සහෝදරයා නොගවීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා තම සහෝදරයාට පරුෂවච්චනෙන් බැනවදින අවස්ථාවේදී පහරකෑ සිසුව ඊට මැදහත්වීම හේතුවෙනුයි මෙලෙස විදුහල්පතිවරයා විසින් අදාළ පහරදීම සිදුකර ඇත්තේ කෙසේ වෙතත් මෙම පහරදීම සිදු කළ විදහල්පතිවරයා වෙනත් පාසලකට මාරුකර යවීමට, කටියයුතු කල බව මධ්‍යයම් පලත්තාආ්ඩුකාර ලි්‍යු ගමගේ සඳාන් කලා. ඊඒ මට ඇත්තරම මේ මාධ්‍යවලින් තොරතුරු දැගන්න ලැබුණේ දැන් දැනගත්ත වහම මම අපේ අධ්‍යාපන ඒකම්තුමාටක ව විශේෂ පීක්ෂණක අද කලාපද්‍යක්ෂ ඇතුළු සීල්දනා යොමු කරන්න කියලා ඒයනු උදේ කලාපකාරයාලයෙන් කලාපද්‍යක්ෂ තුමියත් තවත් දෙරයෙනකුත් ගිහින් අතුරවාර්තාවක් සකස් කල්ල තිවුණ ඒ අතුරවාර්තානුව වහම ක්‍රියාත්මක වන පරිද්දිි පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසං වන තක්න විදුහල් පරිතුමා කලාපකාරයයාල් තන යුක්ත කර ඒවගේ වැඩබලන විදුහල් පති හටියට ඒ පාසලේ දෙවනිශ්‍රේණය ගුෘතුමි අප ත්කර, ලික්ෂණ අසසාන්න ප්‍රතිඵලයාන්ු අපිය විදහල්ප්‍රතියාට ගන්නාව විනිය ක්‍රයාමාග ගන්නවා. ඒම ැරට පහරදීමේ සිදවීම වාර්තාව පස්සේ. දිඹුල පාන පොලිස්ාන නිල්ධරී විසින් අද නේ සකර අත ග ට ර දික දි ප රීම ර ිව ර ඒගේ ජාතිකල මාර්ෂණ අධිකාරය සිද්ධිය ඉත කඩ්නමින් දීමිතාාකාරය විර්ශණයයක් කන අදකන කටයුත් ්‍යාමය කරන්නටයතු කරන දනම ේ සම්න්ධය ැදහත් මක්ක හැග න ප නවන. ක ර්ශ ිකාරයේ යනවා ඉදිරිී කටයතු කරන්න තීරණ එක තිබෙනවා. මේම සිදධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේලේකම් ජෝසප් ස්ටාලින්ද මෙලෙසා දහස් පලකලා පැහැදිලිවම දරුවන්ට පාරදීම සම්බන්ධයෙන් අපි විරෝධය බල කරු දහපන පද්ධතිය තුළ එවැනි එකක් දෙකක් වනාට පස්සේ ඒක පාදක කරගෙන අමස්ත ගුරුවරුසා විවල් පතර මයි හල්ට ලක්වන්නන්නේ මේ සිද්ධි වලින් මේ සම්බධයෙන් අධ්‍යාපන බලධාර මටලා විනියාන්නුපුුල්ල ටුතු කරන්න ඕනේ ලමයිට පහරදීම වැරදිී අනිත් එක. තමයි මුදල්තු කිරි පසල්ල මුදල් එකතු කරන්න මෙ අනු මැතියකින් තොරව. මෙ වැනි සිද්ධී පාසල් පදතිය සිදදු නොවියයුතු සිද්ධ යට තමයි අපි න්න. නීති යානු කූලවමත් තහනම් මෙවිධාකාර මුදල් එකතු කිරීම. අධ්‍යාපන බලධාරීෙන් ආණ්ඩුව කැමති දෙමහුපියන්ගේ මුදල් එකතු කර ලරි වැඩේකරනයන් ඇයි ආනුට සලිනෑන කියයන නීතිරීතිත් ක්‍රියාත්්මක නොකර න්නව මේමගේ සිද්ධක්ුණ අට පස්සේ අමාරුව වැටෙන්නේ මේ මුදල්ල එකකතු කරබය ආමාර.